The Shrine of Upulvan at Devundara Granthaya, Memories of the Archaeological Survey of Ceylon Granthamalave, Hayawena Veluma Lesin, Prakashanayata Pat Karana Lada Granthayaki. 1953 Varshaye, Sri Lanka, Puravidya Departamentuwa Visin Prakashanayata Pat Karana Lada Mema Granthaya, Rachana Karana Ladde, Mahacharya Senarath Paranavithanayan Visini. ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථයේ සඳහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින දෙවුන්දර ගල්ගේ යනුවෙන් හඳුන්වන ස්මාරකය පිළිබඳවයි. ඓතිහාසික දෙවිනුවර ගල්ගේ හා රජමහා විහාරය පිළිබඳ සිදු කරන ලද ප්‍රධානතම හා විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණය ලෙසින් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකියි. පර්ණවිතාණයන් විසින් ඉතාමත් විධිමත් ලෙස අධ්‍යනය කර ප්‍රකාශනයට පත් කළ The Shrine of Upulvan at Devundara ග්‍රන්ථය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් ආකර්ෂණීය සංදිස්ථානයකි. පිටු 89කින් යුත් මෙම ග්‍රන්ථයේ එම පිටුවලට අමතරව අවසානයේ ඡායාරූප සහ රූප සටහන් 24ක් දක්වලා තියෙනවා. මෙහි මුල් පිටු 8ක් රෝමාංක වලින් අංකනය කළ තියෙනවා. රෝමාංක 7හි ඡායාරූප සහ රූප සටහන් ලයිස්තුව දක්වනවා. රෝම ඉලක්කම් 8 වන පිටුවේ වරුණ දෙවියන් වෙනුවෙන් අතර්වා වේදේ දක්වලා තියෙන ශ්ලෝකයක් සඳහන් වෙනවා. ඉන්පසු පළමු පිටුවේ සිට පළමු පරිච්ඡේදය වන ඓතිහාසික පසුබිම විස්තර කිරීම දක්වලා තියෙනවා. 6 වන පිටුවේ සිට වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සඳහන් වෙන දෙවන පරිච්ඡේදය ආරම්භ වෙනවා. 11 වන පිටුවෙන් පූජනීය ස්ථාන හඳුනා ගැනීම පිළිබඳව සඳහන් වෙන තෙවන පරිච්ඡේදය ආරම්භ වෙනවා. උපුල්වන් දෙවියන් පිළිබඳව විස්තර වන තරමක් දීර්ඝ පරිච්ඡේදයක් 19 වන පිටුවෙන් ආරම්භ වන අතර එය සිව්වන පරිච්ඡේදයයි. 60 වන පිටුවේ සඳහන් වන පස්වන පරිච්ඡේදයේ සෙල්ලිපි දක්වලා තියෙනවා. 81 පිටුවේ සිට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියත් 83 වන පිටුවේ සිට සුචියත් මෙහි දැක්වෙනවා. මෙම ග්‍රන්ථයේ දෙවුන්දර ඉතිහාසයත් උපුල්වන් දෙවියන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැක්වීමකුත් සිදු කරලා තියෙනවා. දෙවුන්දර යන්නෙහි අදහස දෙවියන් යන්නයි. දෙවුන්දර කිව්ව සැනින් අපිට මතක් වෙන්නේ උපුල්වන් දෙවියන්ව. මෙම ග්‍රන්ථයේ එම දෙවියන් බෝධිසත්ව ආකාරයෙන් හඳුන්වලා තියෙනවා. ලක්දිවට බුදුදහම ලැබීමටත් පෙර සිටම මෙරට වැසියන් උපුල්වන් දෙවියන්ට වන්දනා කරපු බව විජය කතා පුවත ආශ්‍රයෙන් පර්ණවිතාණයන් මේ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා. මෙම ග්‍රන්ථයේ දැක්වෙන විශේෂ කරුණක් වන්නේ විෂ්ණු දෙවියන් හා උපුල්වන් දෙවියන් එක් දෙවි කෙනෙකු නොව දෙවිවරු දෙදෙනෙක් බව අවධාරණය කිරීමයි. උපුල්වන් දෙවියන් යනු වරුණ ලෙසින් හඳුන්වන ජලයට අධිපති දෙවියන් බව පර්ණවිතාණයන්ගේ අදහසයි. පර්ණවිතාණයන් මෙම ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි උපුල්වන් විහාරය නවීන වාස්තු විද්‍යාත්මක අගයන්ට අනුව වරින් වර ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරලා තියෙනවා. මෙහි ඇති දාගැබ අතීතයේ වටදාගයක් ස්වරූපයෙන් තිබී ඇත. එමෙන්ම දෙවුන්දර පැරණි විහාරයේ ඇති එක් සිද්ධස්ථානයක්. ඒ ආකාරයෙන්ම නවීන විහාර භූමිය තුළදී හඳුනාගත හැකි බවත් පර්ණවිතාණයන් සඳහන් කරනවා. විෂ්ණු දෙවියන්ට වෙන් වූ කුඩා දේවාලයක්ද මෙහි ඇති. නමුත් වඩාත් වැදගත් පුරා ස්මාරකය වන්නේ කුඩා උපුල්වන් දේවාලයයි. ගල්කේ ලෙසින් හඳුන්වන සිද්ධස්ථානයේ ද්වාර මණ්ඩපයේ කුළුණුවල රූප සටහන් දකුණු ඉන්දියානු ලක්ෂණ හා සසඳමින් මෙම ග්‍රන්ථයේහි 10 වන පිටුවේ දක්වලා තියෙනවා. මෙහි පස්වන පරිච්ඡේදයේ දෙවුන්දර ඉතිහාසයට හා දේවාලයට සම්බන්ධ සෙල්ලිපි පිළිබඳව සඳහන් වෙනවා. දෙවුන්දරින් හමු වූ සිංහල සෙල්ලිපි දෙකක්, නායමනින් හමු වූ දෙමළ ශිලා ලේඛනයක්, දෙවුන්දර දේවාලය අසලින් හමු වී මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ තිබෙන සෙල්ලිපි දෙකක් ලෙසින් ශිලා ලේඛන පහක් පිළිබඳව තොරතුරු මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. මෙහි දැක්වෙන නායමන දෙමළ සෙල්ලිපිය ප්‍රථම වරට ප්‍රකාශනයට පත්වන්නේ පර්ණවිතාණයන්ගේ The Shrine of Upulvan at Devundara ග්‍රන්ථය මගිනි. ග්‍රන්ථය අවසානයේ සංරක්ෂණයට පෙර උපුල්වන් දේවාලය පැවති ආකාරයත්,
දේවාලයේ බිම් සැලසුම්, දේවාල භූමියෙන් හමු වූ පුරාවස්තු හා සෙල්ලිපි වලට අදාළ වන ඡායාරූප දක්වලා තියෙනවා. දෙවුන්දර සැබෑ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක තොරතුරු ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන සියල්ලන් අනිවාර්යෙන් අධ්‍යයනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස ද ශ්‍රයින් ඔෆ් උපුල්වන් ඇට් දෙවුන්දර ග්‍රන්ථය පෙන්වා දිය හැකියි.